අදාකතේ අපි ගිය සතියේ ප්‍රායෝගික ක්‍රමයට බෙදීම කරා ඔය ඩීස් කැට කට්ටලය එහෙම නැත්නම් ඇට වර්ග පාවිච්චි කරලා එහෙම නැත්නම් බෝඩ් එකක හරි පොතක හරි රූප ඇඳලා කරන විදියක් ගැනත් මම ගිය සතියේ කියලා දුන්නා නේද? ඉතින් ඒක පුළුවන් නම් අපිට දීර්ඝ බෙදීම ඉතාම ලේසි. අද අපි දීර්ඝ බෙදීම කරමු. නේද? එහෙනම් ඉලක්කම් දෙකේ සංඛ්‍යා දීර්ඝ ක්‍රමයට බෙදමු. හරි. මාතෘකාව ලියන්න. ඉලක්කම් දෙකේ සංඛ්‍යා දීර්ඝ ක්‍රමයට බෙදමු. දීර්ඝ ක්‍රමයට බෙදමු. හැබැයි අපි තුනෙන් බෙදීම තමයි කරන්නේ නේද? හොඳයි මම මාතෘකාව ලියන ගමන් පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම් ඔයාලගෙන්. මේ 9යි 3 වාක්‍යයද පුතේ? 9යි 3 වාක්‍යයද? 3යි. 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 වාක්‍යයක්. මේ 3 වාක්‍යයක් 12 තියෙනවද? 3 වාක්‍යයක් 12 තියෙනවද? 4ක්. 4යි. ප්‍රශ්නයක් ලියා ගනිමු. මෙන්න පළවෙනි ප්‍රශ්නය. පළමු ප්‍රශ්නේ ලියන්න. එක් පෙට්ටියක සබන් කැට තිස් හයක් ඇසිරිය හැකි පෙට්ටි ගණන කීයද? ඔන්න නැවත අහගන්නකෝ. හරි, මේ කලින් උත්තර පිළිතුරු නොදුන්න අය මේකට නැවත උත්තර කියන්න මට. 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12 4 12
ගන්නා විදිය දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් දැන් ප්‍රායෝගික ක්‍රමයට බෙදනව නෙවෙයි අපි දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් පිළිතුරු ලබා ගන්න කොහොමද අපි කියන්නේ මේක කොහොමද 36 මෙහෙම ලියලා මෙන්න මේ බෙදීම දාන්නේ නේද තුනෙන් බෙද ඇයි පෙට්ටියක තුන බැගින් සබන් කැඩ 36ක් ඇසිරිය හැකි පෙට්ටි ගණන එක පෙට්ටියකට 3යි දාන්නේ මේ චිත්‍රයක් මම පෙන්නුවොත් එහෙම දැන් මේ වගේ පෙට්ටියක් තියෙනවා මේ පෙට්ටියට පුතේ ඇතුළට දාන්නේ සබන් කැට 3යි නෝ නේද මේක එහෙම එක සබන් කැටයක් තියෙන මෙන්න තව එකක් තියෙන මෙන්න තව එකක් තියෙන සබන් කැට 3යි දාන්නේ තුන බැගින් සබන් කැට 36ක් තියෙනවා සබන් කැට මේ වගේ 36 ගොඩක් තියෙන්නේ මේක 36ක් තියෙනවා සබන් කැට 36
උණපැගින් පෙට්ටි කීයක දාන්න ඕන පුළුවන්ද කියලා. රෝගලියා ගන්නද? 12ක්. ආව්. ආ දීර්ඝ ප්‍රමේයට බෙදන්න බල. ඔය ලියන්න ඕන ලියන්න. ලියලා දී. උත්තරේ 12යි. හරි හරි. උත්තරේ 12යි සර්. බලපු නේද? කරනකම් අපි චූට්ටක් කියමු බලන්න. හරි මම කරලා ලියලා හදන්න. ඉවරයි සර්. ඔයි මම කරලා ලියලා හදන්න. ඉවරයි සර්. ඉවරයි පොත පෙන්වන්න බලන්න කැමරේකට පොත පෙන්වන්න එතකොට මම ගන්නම් ඉස්සරහට. ආඳුනින් සා බලමු. යමිද? කවිස කවිස පෙන්වන්න. ආ කවිස. තේ ගගන. අම් මේ කවිසේ බලලින් හරි වගේ නේද? අනිත් අයත් බලන්න යාළුවන් ඒවා. කමෙන්ට් නාවින්දු දෙන්නවා. නාවින්දු. නාවින්දුගේ හරිද කියලා බලන්න අනිත් අය. हरि वागे हरि दुहिंसा पेन्न बल मामे हरि वागे मामा हरि ताम दंड गगन गगन हो गगन के बल सर सावेरुगे सर आजादी ओह नाइ आप पूर्ण कितने वाले हैं आप पूर्ण कितना सर पाबलुगे कितुलीगे कितुली सर गवेश साहेरीगे साहेरी होंडाई होंडाई हाराय छाड़ खामने आप ये इलंगवाता है बालू मालित है कि नहीं सर पुदे सर ओ आप ये इलंगवाता है बालू अनित है इलंगवाता है बालू सदे दें मैं प्रास्ते लिए रहने देती है नहीं हाँ इमाम माकड़ माँ हाँ यार सर लगती है नहीं किया सामान कैसे दिशा या टूटें बेदान तीये नहीं හැබැයි තුනේ ගුණන වගුව කටපාඩම් වෙලා තියෙන්න ඕනේ මේකනේ මුලින්ම අපි බෙදන්නේ අර ගෙසතියේ මතකයිනේ නේද 10 වා 3 තමයි මුලින්ම 3 මෙතන 10 වා 3ක් තියෙනවා ඒ 3 අපි බෙදනවා 3ට නේද දඬු 3 3ට බෙදුවාම සමානව ඔකිය දෙන්නේ ඉස්සෙන් කුට එකක් ලැබෙනවනේ 1යි එකක් ලැබෙනවා තුනට තුනේ වායි එකක් තුනක් තුනයි 3.3 බලන්න ඉතුරු තියෙද කියලා නෑ 6ට 3ව 2යි 6ට 3ව 2යි 6ට 3ව 2යි 3ට 3ව 2යි 6ට 3ව 2යි 3ව 2යි 3ව 2යි 3ට 6ව 2යි 3ට 6ව නෙවෙයි ඔන්න පොඩි වැරදීමක් වුණා එනම් ඔයාලට උත්තරේ ලියන්න පුළුවන් පෙට්ටි 12යි පෙට්ටි 12යි හරි පිළිතුරක් ලියන්න පිළිතුරක් එතන ප්‍රශ්නේ ගාව යටි ලියන්න පෙට්ටි 12යි සසහේ ඩිගේ පුත් හරි පුතේ හරි හරි අපි බලමු ඊළඟ වතාවේ බලමු
හරි මෙන්න තව ප්‍රශ්නයක් අදෝනම් ගෙඩි 32ක් ගෙඩි 3කින් ගොඩවල් 100කට වෙන් කළ හැකිද දොඩම් ගෙඩි 32ක් දෙවනි ගන්න දොඩම් ගෙඩි 32ක් ගෙඩි 3 බැගින් ගෙඩි 3 බැගින් ගොඩවල් 100කට ගොඩවල් 100කට වෙන් කළ හැකිද වෙන් කළ හැකිද වෙන් කළ හැකිද बिंदु है
सर कविश नतुली दहन सर
හරි හරි අපි ඊළඟ වතාවේ බලමු හොඳයි දැන් බලමු නේද මෙතන හතක් තියෙනනේ දඬු හතක් තියෙනවනේ මොකද කරන්නේ හතට තුනේවා දෙකයි ඈ දෙකයි ඉතුරු හතට තුනේව දෙකයි ඉතුරු එකයි තුනේවා දෙකයි දෙකයි ඉතුරු එක දෙක ආගෙන හයයි තුනේවා දෙක හයයි හයයි ඔව් හතෙන් හයයි හතෙන් හයත් එකයි දෙක එකයි හත් පහළට තුනේ ඒක තමයි චූටක් මේ ටික ආයෙ නැවත අහන්න නේද හතක් තියෙනවා මොන මම මේ නිකන් දණු හතක් ඇන්ද 2 3 4 5 6 හතක් ඇන්දොත් එහෙම බලන්නකො තුනේ කොට වල කීයක් තියෙනවද කියලා මේ බලන්න 1යි 2යි මෙන්න මේ අර ඉතුරු එක තමයි මේ පෙන්වන්නේ මෙතන නේද මෙතන අර ඉතුරු නාන ඒක තමයි මෙතන පෙන්වන්නේ තුනේ කොට වල 2යි 3ව 2 6යි මේ 3ව 2 6යි ඉතුරු එකක් හොඳයි දැන් ඊළඟට මේ පහ මෙතෙන්ට ගන්න ඕන පුතේ නේද ආ දැන් ඒක පහලට මේ අර දණ්ඩ පහලට තුනේව පහයි පහක් තියෙනවා මේ කැට 15ක් එකේවා 15ක් තියෙනවා 15ට තුනේවා කීයක් තියෙනවද 15 එන්නේ 3 වරක් 10ද කියලා බලන්න 3 වරක් ඔව් 3 වරක් පහක් තුන්වරක් පහ 15යි 15ෙන් 15ක් අඩු කරාම 2.5යි පිළිතුර 25 පිළිතුර 25 හොඳයි එහෙනම් මෙන්න එතකොට උත්තරේ 25 උත්තරේ 25 නේද right එහෙනම් අපි එක දිගට වැරදි හදාගන්න ඕ එක දිගට අපි ගණන් තුනක් හදමු සර් තව දෙකක් දෙන්නකෝ ඔව් එක දිගට ගණන් හතරක් හදමු. මේ හතරක් හදමු. මෙන්න ගණන් හතර. ඔව් පළවෙනි එක 32 බෙදන්න 3. 63 බෙදන්න 3. 54 බෙදන්න 3. සර් 32 තුනෙන් බෙදුවා. ආ 32 බෙදුවද? ඔව් සර්. ඒක. ඔව් දැන් අපි තුට්ටකට කලින් බෙදුවා නේ. ඔව් 32 බෙදුවා. එහෙනම් අපි ගණිමු 36. සර් ඔක දැන් කරන්න ඕනද? ඔව් දැන් කරන්න ඕන. 42 බෙදුවා. 42. සෝ යොකම ගණන් ටික ලියාගෙනද හදන්න ඕන සර් පළවෙනි ගාන පෙන්වන්නද නෑ හතරම හදලා ඕන පෙන්වන්න
දැන් මෙහෙම තිබුණට ඔයාලා ඉතින් මේ විදියට ලියලා හදා ගන්න ඕනේ. දැන් කල්ල ඉවරයි. හතරම කරලා ඉවරයි. ඔව්. Nasir. Sir, riverai kala. ඒක තමයි මේ අන්න හරිය මට ෆොටෝ එකක් එවන්නක් දාලා ෆොටෝ එකක් මට එවන්න ඕන හොඳේ හරි එහෙම කරමු දැන් සර් එක ගන්න ඕන දැන් සර් එක ගන්න ඕන හරි මේ අහන්නකෝ අපි එක ගානක් ලියා ගනිමු මෙන්න එක් ළමයෙකුට කතා ලියන්න එක් ළමයෙකුට පොත් හතර බැගින් අභ්‍යාස පොත් 84 ළමයි අකි දෙනෙකු අතර බෙදා දිය හැකිද එතකොට 84 බෙදන්න ඕන
හතරෙන් නේද 84 හතරෙන් බෙදන්න दीर्घ बेदी में दीर्घ बेदी දැන් ඔන්න 4 ගුණනවා වගේ මතක් කරගන්න 26 සර් ආ මෙතන තියෙන්නේ 10 ඒවා 8 නේද දැන් අපි බෙදන්න ඕන 4 කොට වල වලට ඒ කියන්නේ මේ බලන්න පුතා 21 ඔව් 10 ඒවා 8 4 5 6 7 10 ඒවා 8ක් තියෙන්නේ දැන් අපි 4 කොට වල වලට බෙදන්න යා 8 4 කොට වල දෙකක් තියෙනවා දෙකයි එනම් මෙතන දෙකයි හතරේ වා දෙකක් අට අටෙන් අට අටෙන් අට බිඳුව දැන් හතර හතරගෙන අටට හතරට හතරට හතරේ එකයි ඔව් හතරේ වා එකයි හතරට හතරේ එකයි උත්තරේ 21 නේද සර් ඔව් උත්තරේ 21යි උත්තරේ 21යි फोटो एक क्या बनने से सर फोटो एक माँ मैं पुत्र फोटो एक बनने की आने आ रहा हूँ मैं पैरों में लगी तरह मैं है मैं के मैं बनने पा सर मैं कदम पे ना ने दे ओ देंग ईला के टे हैप्पी तू ना हाथ रहें बेदान बना निक मर इवरा कार आय हैप्पी तू ना हाथ रहें बेदान इवरा नाम है हैप्पी तू टाटंगाल करना होने बालाने कहाँ तीसरी वेन वाले के लिए हैत्ते है तूने हाथ रेन बेदु हम एक आती वाला है हाथ रेन कहाँ हाथ रेन बेदर करन ओ मैं देवनी गाने ने मैं तुम्हे नहीं गाने එතෙන්දි බලන්න මොකද වෙන්නේ කියලා 13 වෙනකේ 13 වෙනකේ 13 වෙනනේ මෙදි 16 වෙනනේ එතකොට 4 වල වගේන්නේ 13ට 4 වෙලී मुखद अटक
නේද? හතරේවා හතරවර 5 5 ඉඳලා ඕනනම් යන්න පුළුවන්. හතරවර 5 20යි නේද? 6 24යි 7 28යි ඔව් 8 32ක්. එහෙනම් 33න් 32ක් මෙතන ඉතුරු එකක් එනවා. ඉතුරු එකක් එනවා. මේක හතරට එකයි හතරවරක් එක හතරයි හතරෙන් හතරක් බිංදුවය පහ ගන්න. ඔව් පහටත් එකයි නේද? හතරවරක් එක හතරයි පහෙන් හතරක් එකයි. හරිද උත්තර ඔයාලගේ? ඔව් සර්. හරි පුතේ අපිට කාලය පොඩ්ඩක් නැති නිසා අපි පන්තිය අවසන්